Hi, අද මම ඔයාලට අරන් ආවේ රසම් රස නූඩ්ල්ස් එකක් හදන විදිහ. ඉතින් බලමු අපි මුලින්ම ඒකට මොනවද ඕන කියලා. මම අද අරන් තියෙනවා කැරට්, ලූණු කල, ගෝවා, ඒත් එක්කම සුදු ලූණු. මම අරන් තියෙන රතු ලූණු. මොකද රතු ලූණු දැම්මම රස වැඩි. මිරිස්, කරපිංචා, ඒත් එක්කම කෑලි මිරිස්, ගම් මිරිස්, කහ පොඩක්, ලුණු ස්වල්පයක්. ඒත් එක්ක මම බිත්තර දෙකක් අරන් තියෙනවා. ආයි මම රස වැඩි කරගන්න ඉස්සෝ ඒත් එක්කම සොසේජස් හීනියට කපාගෙන අරන් තියෙනවා. මම බටර් දාලා තමයි හදන්නේ. ඒත් එක්ක මම මොසරෙල්ලා චීස් එක අරන් තියෙනවා. දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ තාච්චි ලිපේ තියාගෙන එකට බටර් එකතු කරගන්න. මම තෙල් දාන්න උනත් පුළුවන්. මම හැබැයි බටර් එකතු කරගන්නවා. මොකද බටර් දැම්මම රස වැඩි නිසා. බටර් ටික රත් වෙද්දී මුලින්ම තලාගත්ත සුදු ලූණු ටික එකතු කරන්න. ඒත් එක්කම ලූණු, රතු ලූණු ගන්න. රතු ලූණු දැම්මම රසයි. ඊපස්සේ අමු මිරිස්, කරපිංචා. ඊබිද පොඩ්ඩක් බටර් එකේ බැඳෙන්න දෙන්න. ඊට පස්සේ ඒ ටික බැඳීගෙන ඉද්දී කැරට් ටික එකතු කරන්න. කැරට් ටිකයි ගෝවා ටිකයි එකතු කරන්න. ලුණු කොළ ටික මුලින්ම දාන්න එපා. ඒක තැම්බිලා වැඩි වුණොත් රස නැති වෙනවා. ඒ ටික අපි අන්තිමටම එකතු කරන්න තියෙනවා. මේ ටිකත් කවලම් කරගන්න. කවලම් කරලා චුට්ටක් ෆ්‍රයි කරන්න දෙන්න. මේකට කහ ටිකක් එකතු කරන්න. ගම් මිරිස් ටික, ලුණු ටික, මම ඊට පස්සේ මේකටම කෑලි මිරිස් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ කවලම් කරගන්න. ඔබලන්ට මේ වෙලාවට හොඳ සුවඳක් එන්න ඕන. එතනම මාර සුවඳයි. ඔබලන් මේ විදිහට හදලා බලන්න. අනිවාර්යයෙන්ම නූඩ්ල්ස් කන්න කැමති අය වුණත් ඉන්න ඉන්න කන්න. ඊට පස්සේ ලෝරි ටික චුට්ටක් ඈඩ් කරලා මම ඔබලන්ට කියන්න ඕන රස තව රස වැඩි වෙන්න තියක් තමයි තෙල් චුට්ටක් දාලා බැහැට ටිකක් එකතු කරගන්න. ඒකෙනුත් අපේ නූඩ්ල්ස් එකේ රස වැඩි වෙනවා. බැහැට ටික පුපුරගෙන ඉද්දී ඊට පස්සේ අපි ඒකට බිත්තරේ එකතු කරගන්න. මම මේකට බිත්තර දෙකක් එකතු කරගන්න. ඊළඟට මම බැදගත්ත ඉස්සෝ ටිකයි සොසේජස් ටිකයි එකතු කරනවා. දැන් ඔක්කොම ටික ලෝල් ටිකක් එක්ක කවලම් කරගන්න. ඊළඟට අපි යන්න නූඩ්ල්ස් ටික එකතු කරගන්නවා. දැන් ඔන්න අපි නූඩ්ල්ස් ටික දාලා හොඳට ඔක්කොම ටික කවලම් කරගන්න. හොඳට මේක ෆ්‍රයි වෙන්න දෙන්න. එතකොට මාරම රසයි. දැන් අපි අන්තිමට ලුණු කොළ ටික එකතු කරමු. ලුණු කොළ ටික දාලා ටිකක් කවලම් කරමු. ලුණු කොළ ටික ගොඩාක් ලිපේ තියන්න එපා. ඉක්මනට බාගන්න.
ඊළඟට ඔයගලන්ට මේක රසය වැඩි කරගන්න මොසරෙල්ලා චීස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපේ නූඩල්ස් එක හැදිලා ඉවරයි. දැන් අපි රස බලන්නයි යන්නේ.